ඔබගේ යාළුව තාමත් අමිල බනානා channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම අමතක නොකර එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඩුබායි සිට මෙරටට පිටුහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රොයන් මේ මාස 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ සැකකරු මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරිසේන පන්නගල හමුවට අද පෙරවරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිගම පොලිසියට බාර දෙනු ලැබූ රංගන ශිල්පී රෑන් වෑන් රොයන්ට ගංජා සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීමේ චෝදනා එල්ලවනවා. පාතාල නායක මාකඳුරේ මදු සමග ඩුබායි අත්අඩංගුවේ සිටි මොහු පිටුවහල් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණියේ පසුගිය හතරවනදායි. එන් අනතුරුව ඔහුව සිය බාරයට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 18කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලිසිය වෙත බාර දෙනු ලැබුවා. ඒ ඔහු ඩුබායි අත්අඩංගුවට ගැනීමට පෙර මෙරටදී භාවිතා කළ බව කියන මෝටර රථයක තිබී ගංජා හමුවීමේ සිද්ධියකට අදාළවයි. එම මෝටර රථය හමු වුණේ පාතාල සමාජිකයෙකු වන ෂන්ෂයින් සුද්දාට අයත් මාතර මිරිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටලයක තිබීදී අධිකරණයේ ඉදිරිපිටදී මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එහිදී එම මාධ්‍යවේදියා ඇහුවේ අද ඔහුට අප දෙයිද කියලා. ඉතින් එම ප්‍රශ්නය යොමු කළාට පස්සේ රයන් වෑන් පිළිතුරු දුන්නේ මෙන්න මේ ආකාරයටයි. ඔහු දුන්න එකම පිළිතුරු තමයි මම මේකට සම්බන්ධ නැහැ. මට අසාධාරණයක් වෙලා තිනවා. උදව් කරන්න. අන්න ඒ විදිහට තමයි එම මාධ්‍යවේදියාට රයන් වෑන් රොයන් පිළිතුරු ලබා දුන්නේ. දිනපතා මෙවැනි අලුත්ම වීඩියෝ දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. අනිවාර්යෙන්ම ඔබ නරඹන අපේ වීඩියෝ වලට comment එකක් දාන්න.